මිරිසවැටි චෛත්‍ය බෞද්ධමහා රණශූරයා වූ දුටුගැමුණු මහරජතුමා විසින් ප්‍රථමයෙන්ම ඉදිකරන ලද බෞද්ධ ගොඩනැගිල්ල මිරිසවැටි දාගැබයි. දුටුගැමුණු රජු මහා සංඝයාට නොපිළිගන්වා කිසිදු ආහාරයක් කිසි දිනක ගත්තේ නැහැ. මේ වෙනස් වූ දිනක යුද්ධ භූමියේදී මිරිස් ව්‍යංජනයක් සහිත ආහාරයක් ගැනීම නිසා මෙම වරදින් නිදහස් වීම සඳහා මිරිසවැටි නමින් ධාතු ගර්භයක් තැනූ බව වංශකතාවේ සඳහන් වෙනවා. රජතුමා දෙමළුන් සමග සටනට යද්දී ඉනගේ සදාතුක ජයකොන්තය එහි නිදන් කොට ඇත්තේ යැයි සඳහන් වෙනවා. දෙමළුන් පරදවා සිරිලක එක්සේ සත්කොට රජු සිහසනුට නැගුණු පළමුවන සතිය තුළදී වැඩ ආරම්භ කර මෙම චෛත්‍ය තුන් අවුරුද්දකින් සාධානිම වුණා. මිරිසවැටි හෙවත් මරිච්චවට්ටි චෛත්‍ය මහා සංඝයාට පූජා කොට එහි සංඝාරාමයක් දෙදිකරුන් ලැබුවා. ඉන් පසු මෙම දාගැබ ගැන ඉතිහාසය සඳහන් වෙන්නේ ගජබාහු රජු විසින් මේ විශාල කොට එහි විසූ මහා සංඝයාට ගම්වරයක් පූජා කිරීමේ සිද්ධියයි. වෝහාරික තිස්ස රජු විසින් මෙම සංඝාරාමය ප්‍රතිසංස්කරණය කරන ලදුයි. එහිම කෝටාභය රජ උපෝසථාගාරයක් සාදවා ගම්වරයක්ද පූජා කළා. ඉන් පසු පස්වන කාශ්‍යප රජ නටබුන් වූ වෙහෙර අනේකාවාසයන්ගෙන් අලංකෘත කොට එහි මහත් වූ පෙරහැර පවත්වන ලද්ද ගම්වර පූජා කර බවද සඳහන් වෙනවා. බෞද්ධ පූජ්‍ය වස්තුන් විනාශ කිරීමේ යෙදුණු දෙමළ රජවරුන්ගේ හපංකම් වලට මිරිසවැටියද අසුවේ විනාශ වී පැවති හේයින් මහා පරාක්‍රම බහු රජතුමා එය අසූරියනක් වනසේ විශාල කළා. මෑත යුගයේ පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු H.C.P. බෙල් මහතා දාගැබ අවට සුන්බුන් ඉවත් කොට මළුවද යළි ලිපිහෙළි කරා. මිරිසවැටි විසිතුරු වාහල් කඩත් ගැනත් මෙහිදී සඳහන් කළ යුතුයි. මිරිසවැටි දාගැබ සහ ආරාම ආදී අක්කර 50ක භූමියක් පුරා පැතිරලා තිබෙනවා. අනුරාධපුර සංස්කෘතිය ග්‍රන්ථය ඇසුරින්